මෙවර විට අරගලේ ප්‍රමුඛ කාර්යභාරයක් සිදු කරනු ලැබූ රැට්ටා එහෙම නැතිනම් රතිඳුව බව දන්නවා. මෙවර විට ඔහුට හරි අපූරු සිදුවීමක් සිදු වෙනවා. ඔහු විසින් මෙයට අදාළ වුණු නීතිමය ක්‍රියාමාර්ග මෙවර විට ගෙන තිබෙනවා. ඒ තමයි රැට්ටාගේ ගිණුමට හදිසියේ කිසිවක් නොදන්වා ලක්ෂ 50ක මුදලක් බැර වී තිබෙනවා. මේ නිසා රැට්ටා මේ මොහොත වන විට මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැන තිබෙනවා. මොකද කොහොමද මෙහෙම ලක්ෂ 50ක් පැමිණියේ කියන ප්‍රශ්නය මීළඟට අධිකරණමය ක්‍රියාවලීන් තුළින් පොලිසිය තුළින් ප්‍රශ්න කරන්නට කලින් රැට්ටා මේ ලක්ෂ 50 වැඩුණේ කොහොමද කියන දේ පිළිබඳ නොදැන මීට අදාළ වුණු නීතිමය ක්‍රියාමාර්ග ගැන තිබෙනවා. අතර මේ මොහොතේදී අරගල ක්‍රියාකාරීන් බොහෝ දෙනෙකු අත්අඩංගුවට පත් වෙමින් පවතින මොහොතක්. අද අප දුටුවා මේ සම්බන්ධයෙන් විවිධ කතිකාවන් නිර්මාණය වෙලා තිබුණා. කෙසේ වෙතත් දැන් අපරාධ විමර්ශන කොට්ටාශයට ගිය ජීවන්ත පීරිස් පියතුමත් රිමාන්ඩ් කරන්න ඉල්ලුවා. නමුත් අධිකරණය අප මත නිදහස් කරා. ඔහුට එරෙහිව චෝදනා ගොනු කරගන්නට පොලිසියට හැකියාවක් තිබුණේ නැහැ. ඒ වගේම තමයි මේ මොහොත වෙන විටදී අරගලයට සම්බන්ධ වුණු 3310ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඉතින් නෙවන් පරිසරයක් ඇතුළතදී රැට්ටාගේ ගිණුමට ලක්ෂ 50ක් බැරවීමද ඊළඟට රැට්ටා වෙනුවෙන් එළන දැලක් විය හැකි කියන තැන ඉඳන් තමයි ඔහු මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තිබෙනේ. තමන්ට නොදන්නවා තමන් නොදැන ලක්ෂ 50ක ගිණුමක් මුදලක් තමන්ගේ ගිණුමට බැර කර තිබෙනවා කියන කාරණේ. ඇත්තටම මේ බරපතල ප්‍රශ්න. ඒ කියන්නේ එතනින් පසු මේ චරිත හංවඩු ගහීම සමාජයේ සිද්ධ වෙනවා. මොකද අපි දුටුවා මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මේක ඉදිරියට අරගෙන එනකොට ඒ සම්බන්ධයෙන් ඔවුන්ට බරපතල විවේචන එල්ල වුණා. දැන් ඊයේ දවසේදී දමිතා ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා එතන අරගල භූමියෙන් නික්ම යනවා. බෙන්ස් එක ෆොටෝ එකක් අරගෙන මේ දමිතා බෙන්ස් එකේ නික්ම ගියා කියන කාරණය ගැන විත් තිබුණා. ඉතින් මේ මොහොතේ අරගලයේ නියැලුණු පාර්ශ්වයන් සමාජය ඇතුලේ යම් ආකාරයකින් වෛරී සහගත තැනකට තල්ලු කරන්නට විවිධ කණ්ඩායම් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. නමුත් තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. මේ අරගල කියන්නේ අතිශය දැවන්ත ජයග්‍රහණ සමුදායක් තිළින කරපු දෙයක්. ප්‍රචණ්ඩත්වය ඇතුළු සිදුවීම් වලට විවේචන බරපතල විදිහට අපට තිබෙනවා. සායවට නීතිය ක්‍රියාත්මක වීම සාධාරණයි කියන තැන ඉන්නවා. නමුත් මේවා අසාධාරණ විදිහට යම් මර්ධනකාරී ස්වරූපයකින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා නම් චෝදනා ඔප්පු කරගත නොහැකි වන ආකාරයේ පාර්ශ්වයන් පවා අධිකරණයට කැඳවමින් යම් ආකාරයකින් නීතිමය ක්‍රියාමාර්ග වලට හසු කරගන්නට සිටිනවා නම් මේ පිළිබඳ අපට තියෙන විවේචනයක්. ඉතින් කෙසේ වෙතත් දැන් රැට්ටා තමන්ට ලක්ෂ 50ක මුදලක් බැරවීම සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාවලිය හෙට දවසේදී මේ පිළිබඳ තවදුරටත් වැදගත් වේවි. විශේෂයෙන් මේ වන විට අරගල භූමියේ නියැලුණු පාර්ශ්වයෙන් ඉතාමත්ම ප්‍රවේශමෙන් කත කර යුතු කාලයක්. මොකද ඔබේ ප්‍රතිරූපවලට බරපතල ප්‍රහාර එල්ල විය හැකි කුමන පාර්ශ්වයෙන් මේක සිදු කරනවාද යන්න මේ මොහොතේදී ප්‍රශ්න සහගත එකක් වී තිබෙනවා.